අපි දැන් ඇවිල් ඉන්නේ සීය කඩේට, ජපාන් කියන සීය කඩේට. මේකට ඩයිසෝ කියලත් කියන, ඔගලන් පේන ඇති අතනින් අර පැත්තෙන් අර උඩින් දිගටම තියනේ ඩයිසෝ ෂොප් එක, සීය කඩේ කියල තමයි කියන්නේ. මේ පැත්තට වෙනකම්ම සීය කඩේ තියෙන එක විශේෂත්වයක් තමයි 99% බඩු සීයයි. සමහර වල තියෙනවා යෙන් 200ට යෙන් 300ට වගේ ගහලා, හැබැයි 99%ක්ම තියෙන බඩු අපිට යෙන් 100ට ගන්න පුළුවන්. මෙතන යෙන් 100යි කියලා කියන්නේ යෙන් 100ත් එක්ක ටැක්ස් එකක් වැටෙනවා. ටැක්ස් එක 10%ක ටැක්ස් එකක් වදිනවා. එතකොට යෙන් 110ක් වගේ වෙනවා. එතකොට මේ යෙන් 100 මෙහෙම නැත්නම් යෙන් 110 අපි රුපියල් වලට පරිවර්තනය කරවහම රුපියල් 150ක් 160ක් වගේ මුදලකට අපිට මෙතෙන් බඩු ගන්න පුළුවන්. තන්තන ෂොප් එක දැන් අපි එතෙන්ට යන්න හදන්නේ. සාමාන්‍යයෙන් හැමෝම කියනවා ලාභ බඩු වල අඩුවක් තියෙනවා කියලා. හැබැයි අපිට 100 කඩෙන් ගන්න පුළුවන් හොඳ බඩු, හොඳ ක්වොලිටි බඩු අපිට ගන්න පුළුවන්. අපි ගිහිල්ලා බලමු මොනවද ගන්න තියෙන්නේ කියලා. මෙතන ගොඩාක්ම බඩු මේඩ් ඉන් චයිනා, ඒ වගේම අපිට මේඩ් ඉන් ශ්‍රී ලංකා බඩුත් මෙතනින් ගන්න පුළුවන්. අපි ගිහිල්ලා බලමු මොනවද ගන්න තියෙන බඩු කියලා. හොඳයි, අපි දැන් ඩයිස් මාකට් එකට ඇතුල් වුණා. මේ ඉදේ තමයි මාකට් එක තියෙන්නේ. මම මෙතන මුලක ඉඳලා යන්න හදන්නම්. මුලක ඉඳලා ඔයගලන්ට එක්ස්ප්ලেইন කරගෙන යන්න ඔක්කොම ටික. මේ දවස්වල මේ ක්‍රිස්මස් එකේ හින්දා ඇතුළට යන තැනම තියෙන්නේ ක්‍රිස්මස් වලට භාවිතා කරන එක එක දේවල්. මේ හැම එකම NC සමහර ඒවා NC වඩා ගණන් වැඩි අවස්ථාවලදී ඒගොල්ලෝ නිකම්ම ගහලා තිනු මෙන්න මේ විදිහට N200යි කියලා. හැමතිස්සෙම yen අගේ 1.5 වගේ වැඩි කරලා ගන්නවනේ. මේ දවස්වල නම් සාමාන්‍යයෙන් 1.6 වගේ වැඩි කරන්න ඕනේ. ඊළඟට මෙතන මේ පොඩි බෑග්ස් තියෙනවා. මේවා NCI ඔක්කොම. චූටි බෑග් එක. තියෙනවා දැන් මේ දවස්වල මින්ට් එකේ ඉඳලා මෙතන ගොඩාක් ඇවිල්ලා තිනවා. ග්ලව්ස් උයි තව තොප්පි. මේවා පොඩ්ඩක් ගණන් වැඩි N200 දාලා තිනවා. සාමාන්‍යයෙන් එහෙම N අගයක් ගහලා නැහැ කියලා කියන්නේ ඒක N100 අපිට ගන්න පුළුවන්. දැන් මෙතන තියෙන සමහර බඩු වල ගණන් ගහලා තිනවා. ඒ ගහලා තින්නේ N100ට වඩා වැඩි බඩු විතරයි. අනිත් ඒවා අපිට N100 ගන්න පුළුවන්. අපි තව ටිකක් යන්න ඉස්සරහට. ඊට පස්සේ මෙන්න මේ වගේ දේවල් තියෙනවා. අද මේවා නම් ටිකක් ගණන් වැඩි. මම හිතන්නේ N200ක් වගේ නේ එකක්. N200ක් කියන්නේ රුපියල් වලින් 300ක් වගේ. මේ කැට සල්ලි ගොතු කරන්න පවිතා කරන්න පුළුවන් කැට මෙතන තියෙන ෆොටෝ දාන්න තියෙන ෆොටෝ ෆ්‍රේම් තියෙන ෆොටෝ ෆ්‍රේම්. මේ ෆ්‍රේමුත් ඔක්කොම NCI උඩ තියෙනවා. යට තියෙනවා ටිකක් ගණන් වැඩි. මම හිතන්නේ ඔව් සෙන්ටිමීටර් 46 සෙන්ටිමීටර් 32. මේක N200ක් වගේ වෙනවා. මේ LED bulbs තියෙන සිස්ටම් එක. මේක අපිට මෙන්න මේ විදිහට මේවා කරන්න පුළුවන්. දල්වන්න පුළුවන්. යට තියෙන LED bulb එක. මේවා N200යි. මේ ඔයාලන්ට තව එකක් තියෙනවා. මේක කෙලින්ම USB port එකක් තියෙන. USB port එක ගහලා මෙහෙම set කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට පේන්නේ. මේකත් N200යි. මේ පැත්තේ ස්ටිකර්ස් තියෙනවා. ස්ටිකර්ස් ගන්න පුළුවන් අපිට. පොඩි පොඩි අයිටම්ස් තියෙනවා. අර කාර් වල එහෙම ගහන්නේ අපි. ඒවා හෙල්ලෙනේ. මාතෙන් 100යි ඔක්කොම. අතර මේවා 70 ගස්. යන් 300ක් වගේ වෙනවා එහෙම එකක් නම්. ප්ලස් ඊළඟට දැන් 2020 අලුත් අවුරුද්දට අලුත් කැලෙන්ඩර් තියෙනවා. අපිට කැලෙන්ඩර් ගන්න පුළුවන් මෙතන. ඊට පස්සේ ඩයරි අලුත් අවුරුද්දට ඩයරි ගන්න පුළුවන්. මේ දැන් තියෙන ඔක්කොම කිචන් ටූල්ස් අයිටම්ස් ටික. ඔයාලන් පේනවද දැන් මේ මික්ස්චර් එකක් තියෙනවා. මේ මික්ස්චර් එක යන් 150යි. යන් 150, ඒ කියන්නේ රුපියල් වලින් ගත්තොත් 250ක් වගේ. ඊස් මේක එක එකව මෙතන තියෙන ගොඩක් අර මිච වගේ ඒවා එක එකව හදන්න ගන්න. මේකත් පොඩි තරහ දියක්.
කිලෝ එකක් වෙනකම් මනින්න පුළුවන්. අඩුම ග්‍රෑම් 20 මනින්න පුළුවන් මේකේ. තරාදි මේක නිකන් පෙනේරයක් වගේ එක. මේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනකොට අර ළමයින්ට දාන මේ තියෙන අයිටම්ස්, හැපි බර්ත්ඩේ ඉටි පන්නම් ටික, ඒ වගේ අයිටම්ස් තියෙන. ඊපස්සේ මෙතන හැඳි වර්ග, මං හිතනවා මේ ගොඩාක් වැදගත් වෙයි කියලා. ලංකාවේ ඉඳලා ජපානට එන්න බලාපොරොත්තු වෙලා ඉන්න කට්ටියටත් ඒගොල්ලන්ට ගේන්න ඕනේ මොනවද බඩු, ගේන්න ඕනේ නැත්නම් මොනාරි කියලා ඒගොල්ලන් තේරුම් ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ ෆයින් පෑන් එකක්. මේ 100 කඩෙන් අපිට ගන්න පුළුවන් යන් 400 කඩ වගේ, ඒ කියන්නේ රුපියල් 600 කර වගේ මුදලකට අපිට ගන්න පුළුවන්. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම 100 කඩේට අවිල්ලා ගන්න මේ වගේ දේවල්. මොකද සාමාන්‍ය මේවා ගන්න ප්‍රසිද්ධ කඩවලට ගියොත් ඔයගොල්ලන්ට මේ වගේ ඒවා යන් 1000 ගාණක් වෙනවා, යන් 1000ට වඩා වැඩි වෙනවා. ඊළඟට මේ වගේ බෝල් තියෙනවා, මේකත් යන් 300ක් වගේ, ඒ කියන්නේ රුපියල් 450ක් වගේ වෙනවා. මේවා නම් ගාණක් ගහලා නැහැ, ඒ කියන්නේ යන් 100ට අපිට ගන්න පුළුවන් මේ වගේ පොඩි ඒවා. ඊළඟට මේ මෙතන මේ තියෙන අලුත් අයිටම්ස් ටිකක්, මේවා කේක් හදන්න අපිට ගන්න පුළුවන්. ඇත්තටම මේවා ඔයගොල්ලන්ට පේනවා නිකන් ප්ලාස්ටික් වගේ. ඒ වුණාට මේවා සෙල්සියස් අංශක 230 වෙනකන් ඔරොත්තු දෙනවා. ඒ කියන්නේ අපිට මේකෙන් කේක් හදන්න පුළුවන්. අපි ඇත්තටම කේක් හැදුවා. ඊළඟට මෙතන තියෙන්නේ කුස්සියට අවශ්‍ය වෙන උපකරණයි. ඉඩ තියෙන අර පීරවල් වගේ ඒවා. ඊට පස්සේ මේ කතුරු එහෙම දෙනවා. ඔයාලා පේනවාද මේ කතුරු එහෙම 100ට ගන්න පුළුවන්ද කියලා? සමහර වෙලාවට ඔයගොල්ලෝ හිතන ඇද හැබැයි ඔක්කොම 100යි. මේ කතුරු එහෙම. ඊළඟට මේ අයිටම් එක සාමාන්‍යයෙන් පිහි මෝහත් කරන්න, මේ තියෙන ගහල පිහි මෝහත් කරන්න ගන්න පුළුවන්. මේ ඔක්කොම 100යි. ඒ කියන්නේ රුපියල් 150ක් 160ක් වගේ අතරක මුදලක් තමයි වෙන්නේ. මේ ඊළඟට මේ තියෙන අපි ඉස්සරහට යන තව වස්මේ කේක වර්ගයෙන් හෂි තියෙනවා. තව ගොඩාක් බලන් තියෙන මේක ලොකුයි. අපි මන්ටික්මන්ට් යන මෙතන බෝල් මේවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ කේක පීරිසි, පිඟාන් ඒ වගේ දේවල්. මේ සමහර වෙන අය එන්නේ 150ක් විතර වෙනවා මේවා කෝසිලෙන්. ඊට පස්සේ එන්නේ 150ක් විතර වෙනවා. මේක එන් 300ක් විතර වෙනවා. තව ඉස්සරහට යන දේ ඔක්කොම ප්ලාස්ටික් අයිටම්ස්. මේ ෆ්‍රිජ් එකට දාන්න අයිස් හදන අයිස් ට්‍රේ. ඊට පස්සේ මෙතන තියෙනවා මෙතන මේ අයිස් හදන්න අවශ්‍ය වෙන වතුර බෝතල් තියෙනවා. ඊට පස්සේ වතුර තියාගන්න නිකන් වතුර ජෝගු වගේ ඒවා තියෙනවා. අපි තව ඉස්සරහට යන්න. මේ සාමාන්‍ය පෙට්ටි වගේ දේවල් තියෙන එක එක පළතුරු වර්ග, එළවලු වර්ග ඒවා මෙහෙම තියාගන්න. ඒවත් ඔක්කොම 100යි. වෙනසක් නෑ. මෙතන මේ බෝල් තියෙනවා. මේවත් 100යි. මේක නම් made in Japan කියලා ගහලා තියෙනවා. මේක ජපාන් ප්‍රොඩක්ෂන් එක. මම තමයි සිංක් එක ළඟ තියාගන්නේ. සිංක් එකට වැටෙන කුණු මරව මෙව තියාගන්න අපි භාවිත කරන එක. මේ විදිහට තමයි මේ පැත්තේ. මාර පැත්තේ ඉඳලා මෙහෙට වෙනකම් ඔක්කොම ඉවර කරා. දැන් අපි යන් එහා පැත්තට එනවා. මෙතන තියෙන ගෙදරට අවශ්‍ය වෙන පාපිසි අතන ගන්න පුළුවන්. මේ පාපිස් යෙන් 200ක් වගේ වෙන්නේ. යෙන් 200ක් කියන්නේ රුපියල් 300ක් වගේ. පස්සේ මේක නම් මේ පාපිස් යෙන් 300ක් වෙනවා. ඊට පස්සේ මෙතනින් මෙහෙම යනකොට අපිට මෙතනින් සිරප්පු ගන්න පුළුවන්. ලංකාවෙන් ජපානට ඉන්න කට්ටිය සිරප්පු එහෙම උස්සන් ඉන්න ඕනේ නැහැ. මේ සිරප්පු තියෙනවා යෙන් 150ට වගේ, කියන සාමාන්‍ය රුපියල් 200ට වගේ අපිට සිරප්පු ගන්න පුළුවන්. මේවා නම් දැන් වින්ටර්කට දාන්න, ගේ ඇතුළට දාන්න ඕන සිරප්පු. මේ එකේ අර ක්වොලිටි එක අනුව සිරප්පු ගාන පොඩ්ඩක් වෙනස් වෙනවා. මේක යෙන් 200යි. ඊළඟට කොට්ට.
පොට්ටත් ඕගොල්ලන්ට ලංකාවෙන් එනකොට උස්සන්ගන්න ඕන්න සාවන්නේ ද ටොලුව තියන්න පුළුවන් මේ වගේ කොට්ටයක් යෙන් හාර සීකට කැන් රුපියල් හයිසීකරය ගන්න පුළුව කොට්ට එතන කොළ ගහගෙන පික්නික් ගුට්ස් කිය ප්ලාස්ටික් දේවල් අපි ගන්න පුළන් ප්ලාස්ටික් යෑරපු ප්ලාස්ටික් හැඩි එන්සීයට තියෙනවා මේ කොමෙන්සීයයි පස්සේ මේ තියෙන්නම් මේවත් යන්සීයයි අර කූල් එක තියාගන්න පවිත්තා කරන රිෆ්‍රිජරන්ට් ජෙල් බොටල් කියල තියන්න මේක අපිට කූල් එක තියාගන්න අකුලන්න පුළුවන් පුටුවක් තියෙනවා මෙන්න මේ විදිහේ පුටුවක් එක යෙන් 300යි යම් තව මේ පැත්තට ඩිශ්ක මේකන බාබ කිව් පාටි දානකොට අවශ්‍යම දිස්සික එතනින් බිය බෝතලෙන් කෑමයි තියාගන්න පුළුවන්ට පස්සේ මේ පේප ප්ලේට් ඔක්කොම දහයක් තියෙන මේ දහයම යන්සීයයින්සීයට ඊට පස්සේ මෙහම යනකොට මෙතන් තියනවු පේප කප්ස් තියනවා මෙතන පේප කප්ස් පනස් හතරක් තියෙන මේ පේප කප්ස් පනස් හතරම යන්සීයයි කැන්ඩු පියල එකසිය පනහක් සි හැටක් වගේ කරනේවා බේකින් පේපස් බේකින් පේපස් තියෙනවා ඊට පස්සේ ටස් මෙතන් තියන හශි හශි තිහක් යන්සීය ටස ටූත්පික්ස් ටූත්පික්ස් පන්සියක් යන්සීය මේ පැත්තර එනකොට මේ පේප ටවල්ස් මෙතැන් තියෙන පේපට අවල්ස එකසිය පණහක් තියෙන මේක කත්යෙන් සියයට අපට ගන්න පුළුව කිචන් කලෝස් තියනවා ඉල්ලඟට කුස්සියම පිහිදාන්න අවශ්‍යනයවා සාමාන්‍ය සිංකකට දාන්නේ කුණු අයකතු වෙන්න ටවස්ස මෙතන මේ තියන්නේ මේ සිංකකට අපි උඩින් දානවා කුණියකට වෙන ඇති දැල් භාවිතා කරනවා මෙතන සාමාන්‍යෙන් තිබුණ මේ ගහදින ගොමි බෑක් කුණු දාල සික් කරන වශන ගොමි බෑක් ඔක්කොම එන්සීයයි මේ ටික වෙනසක් නෑ මෙතන තින් ඔක්කොම ලොන්ඩ්‍රි ගුඩ්ස් ස්පොන්ච් වගේවා මේ එන්සීයයි ස්පොන්ච් කෑරි දෙකක් තිනවා එතන එන්සීයට නමක බල මේ පොල්පොස් ඔගොල් හිතන්න කොහේ හදපු එකක් කියලත් ටගහාම ඉන්න මෙතන බලන්න පුළුව මෙතන බලන්න පුළුව මේඩින් ශ්‍රී ලංකා කියලා එක හදල් තින ශ්‍රී ලංකාය තැන ගහලන කොහෙද ලංකායි හදල තින් කියලා හැ මේඩින් ශ්‍රී ලංකා කියල තම ඇවිලා ගොඩක් සතුර මේඩින් ශ්‍රී ලංකා බඩුවක් කාවහමට දැන පේනත් දන්න මේඩින් ශ්‍රී ලංකායි බල මේකත් හෙද මේක නම් හොඳට තියෙනවා එතන මේඩින් ශ්‍රී ලංකා කියලා මේ පොල් පොහු කොම් වගේ ගන්න මේ දයිසකට ශ්‍රී ලංකාවේ මේඩින් ශ්‍රී ලංකා ඊළඟට අපි යම් ඉක්මනට අනිත් ඒවත් මෙතන තියෙන ඔක්කොම අයිටම්ස් ක්ලීනින් ගුඩ්ස් කියලා ඒගොල්ලෝ ගහලා තිනවා ඊළඟට මෙතන තියෙන කුස්සියට අවශ්‍ය වෙන දේවල් සෝදන දේවල් ටික සේදුම් කාරක ඒවත් ඔක්කොම එන්සීට අය ගන්න පුළුවන් මේ ඔක්කොම එන්සීයයි තින දයිස කියලා ගොල කම්පැනි නේම් එක රස්සම ෝෂීන් පවඩස් තිනවා ඒවත් එන්සීයයි හිතන ඔබලන්ට දයිඩයක් එන්නද කිය ලංකාව ගේන්න ඕන මොනාද ගේන්න ඕන්න ඇත්ත මනාදක ලංකාව ලංකාවෙන් ජපානට එන්නන්න බලාපොරත්තු නයි ඉටවස්ස මෙතන මේ අයිටම් එකත් බරු මේ කොස්සයි ඒවගේ කුණුව අයින් කරන එකයි දෙකම එකට තියෙනවාන්සිට ඉට මේ වගේ කොස්සක් ගන්න පුළුවන් මෙතැන් තින ගොඩාම් අර එකේ ආවරණය කරන්න ආශ්‍රනයවා මේ ඉතන මේ රෙදිදාල ඒ ආවරණය කරන්න ඊළඟට තමන්ගේ ෆුතෝන් එක එහෙම දැන් විින්ට කෙවරුණර පසේ ෆුතෝන් එක අපිට මේ
බෑග ඇතුළට දාලා පහලා තියන්න පුළුව. ගොඩක් ස්ටෝරේජ් බෑග් තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ කොකු වර්ග එක එකව අපිට එක එකව එල්ලගන්න. මේ හැම එකම NC මේ මේවා තියෙන්නේ බිත්තියට අලවන්න තියෙන්නේ. ස්ටිකරයක් තියෙන ස්ටිකරේ ගලවලා අලවන්න තියෙන්නේ. ඔයාලට එල්ලන්න පුළුවන් කිලෝ ගන්න කිලෝ එකක් එල්ලන්න පුළුවන් මේක මේ කොක්කක. දැන් මේ වගේ එකක් දීලා තියෙනවා මෙතන ගම් එකත් එක්ක මේක කිලෝ 15ක් වෙනකන් එල්ලන්න පුළුවන් කියලා තියෙනවා. දැන් දැනකොට ඔයාලන්ට අවශ්‍ය නම් බේසන් මේව ගන්න පුළුවන්. මේක නම් මම හිතන්නේ NC වඩා ගණන් වැඩි වු. N 150ක් වෙනවා මේ බේසම. 200-250ක් වගේ මොකදලා. දැන් තියෙන ඇඳුම් මෙහෙම එල්ලන්න අවශ්‍ය නම් ක්ලිප්ස්. ක්ලිප්ස් 14ක් තියෙනවා මේකේ. ඊට පස්සේ මේ තියෙන්නේ හැංගර්ස්. හැංගර්සුත් මෙතන තියෙනවා අපිට විවිධ සයිස් වලින් තෝරගන්න පුළුවන්. එතන මේ හැංගර්ස් තුනක් NC මෙතන තියෙනවා. මේවා ප්ලාස්ටික් වලින් හදලා තියෙන හැංගර්ස් 6ක් NC. ඊසි මෙතන තියෙන්නේ ගාඩනින් ගුඩ්ස් කියලා. ගෙවතු අලංකරණයට වගේ මෙතන තියෙන්නේ වතුර දාන මේ නොසල් එක. මේ නොසල් එකත් NC. ඊට පස්සේ පොඩි බට කෑල්ලක් තියෙනවා මීටර් 3ක්. මේ මීටර් 3ේ බටයත් බට කෑල්ල 200ක් වගේ වෙන්නේ. මල් කපන්න භාවිත කරන කතුරු ඒවත් 100යි. ඒවත් ගාන කිසිම වෙනසක් නෑ. ඊට පස්සේ ලණු තියෙනවා. මෙන්න මේ ලණු made in ශ්‍රී ලංකා තමයි මම ඔයගලන්ට පෙන්නන්න. right made in ඊට ඊළඟ හම් වෙච්ච made in ශ්‍රී ලංකා එක. මේ පොල් කොහොම භාවිත කරපු ලණු අපිට made in ශ්‍රී ලංකා ඒව තමයි මෙතන Daiso එකෙන් හම් වෙන්නේ. මේකත් 100ක් වගේ වෙන්නේ. ඔහොන් සතුටු එතන මේකත් තියෙන්නේ මීටර් 20ක් දිගයි මේ ලණු. මිලිමීටර් 3ක් පළලයි මේ ලණු. මේක වෙනවා 100ක්. ඇදවිසකින් මෙතන මේ දාලා තිනවා. මම හොඳට ලොකුවටම ලියලා තිනවා made in ශ්‍රී ලංකා කියලා. හරි අපි යන් තව ටිකක් ඉස්සරහට. මල් වලට අවශ්‍ය නැහැ. පස් තියෙන්නේ මේවා. ඔක්කොගේ මේ ගලන් තියෙනක පහට පස් තියෙන්නේ. මල් හදන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ මෙතන තියෙනවා මල් පෝච්චි දිනවා. යට දින ඔක්කො පොහොර වර්ග. ඉතින් ෆර්ටිලයිසර්ස්. මේවන made in Japan මේක. NC වෙනවා. තියෙන්නේ සත්තුන්ගේ කෑම. අතන ඉබ්බන්ට දාන කෑම හැමෝම. ඊට පස්සේ අපිට එනවා මෙතන බල්ලෝ ඉන්න තැන. අපිට මේ පත්තු කරන් තියෙන බල්ලන්ව මදුරු කනවට අපිට මෙන්න මේ වගේ මදුරු කොයිල් අපිට පත්තු කරන්න පුළුවන් බල්ලෝ එනුවෙන් හදලා තියෙන එක. ඊළඟට මේවා තියෙන්නේ ඔක්කොම මේ පූසොන්ට දෙන කෑම වර්ග. ඊට පස්සේ මේක නම් බල්ලොන්ට දෙන පිඟානක්, කෑම පිඟානක්. ඊට පස්සේ මේවා ඔක්කොම කෑම වර්ග, බල්ලොන්ට පූසොන්ට දෙන කෑම වර්ග සහ ඊළඟට මෙතන තියෙන අර උන්ගේ අර උන්ට ටොයිස්. මේ බල්ලොන්ට පූසොන්ට සෙල්ලම් කරන්න දෙන ටොයිස් තියෙන්නේ. ඒ තියෙන්නේ මේකත් ටොයිස් උන්ට සෙල්ලම් කරන්න. ඊළඟ මේ තියෙන්නේ සීතලට අඳින්න දෙන ඇඳුම්. බල්ලොන්ට පූසොන්ට අඳින්න දෙන ඇඳුම්. මේවන පූසොන්ට මේ බල්ලන්ගේ කරපටි රෝප් එක ඩොග්ස් රෝප්ස් කියලා ගහලා තියෙනවා. දැන් ලියලා තියෙන bike and car goods. ඊට පස්සේ එළිය වැඩ කරන්න අවශ්‍ය නැත් gloves ටික. දැන් නේද ඊළඟට අර අවශ්‍ය වෙන tools වගේ ඒවා තමයි ඊළඟට තියෙන්නේ. screw drives. screw පුන නියම් වගේ ඒවා තියෙනවා. මේවා සාමාන්‍ය මේවන සමහර ඒවා ගණන් වැඩි. මේක N200ක් වගේ මේ ඔක්කොම set එකම N200ක් කියන රුපියල් 300කට වගේ ගන්න පුළුවන්. මේක තනියක අපිට N100ට ගන්න පුළුවන්. කියන රුපියල් 150ක් 160ක් වගේ. ඊළඟට මේක පංච එකක් වගේ. මේක N200යි. ඊට පස්සේ තමන්ට අවශ්‍ය සයිස් එකේ ටූල්ස් මෙතෙන් තෝරලා ගන්න පුළුවන්. එක ටූල් එකක් N100කට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ
පරණයරු තියෙනවා ඒවත් ඒක සයිස්ලෙන් අපිට ගන්න පුළා යන් සීයට ඒවාගේම ඇනවාර්ග දැන ඇන 75ක් තියෙනවා මිලිමීටර 32 ඒවගේ අපිට කැමති සයිස්සකින් ඇන හොයා ගන්න පුළුවන් මෙතන ඊට පස්සේ මෙතෙන්ට යනකොට ඔයාලන්ට පේනවා මෙතන තියෙනවා මේක බවුත් එකක් 800ක් විතර නේ දැන් රුපියල් වලින් ගත්තොත් රුපියල් 750 800ක් වගේ වෙනවා මුදලක් වෙනවා බවුත් එකට අවශ්‍ය වෙන ඊයම් වෙන මෙතනින් ගන්න පුළුවන් ඊළඟට මෙතන තියෙන්නේ MC අපිට ගන්න පුළුවන් රේන්කෝට් ගන්න පුළුවන් උස්සේ මට්ටම අනුව අපිට තෝරලා කලිසම ගන්නත් පුළුවන් උඩ රඳින කමිසෙත් අපිට තෝරලා ගන්න පුළුවන් සමේ නම් බයිසිකල් වලට විටිපස්සට ගහන්නත් තියෙන ලයිට් එක මොකද රෑට යනකොට අනිවාර්යෙන් ලයිට් එකක් බයිසිකලේ හයි කරගෙන යන්න ඕනේ ඉස්සරහට හරි විටිපස්සට හරි බයිසිකල් ඊටවසේ මෙතන බයිසිකලේ වහන්න පුළුවන් අවශ්‍ය වෙන රේන්කෝට් එක මෙතන ඔක්කොම තියෙන බයිසිකල් අයිටම්ස් ඊටවසේ මේ තියෙනවා අපි හිම කාලේට එහෙම ටයර් මාරු කරන්න ඕනේ එතකොට ටයර් මාරු කරාම ටයර් ටික වහලා තියෙන අවශ්‍ය වෙන ස්ටෝරේජ් බෑග් ටික ඊළඟට මෙතනට යනකොට මේ බයිසිකල් අයිටම්ස් ඊළඟට බයිසිකල් බෙල් බයිසිකලට හයි කරන ටෝච් එක ඒ ටික ඊළඟට බයිසිකල් ලොක් මේ ඔක්කොම රුපියල් 100යි ඊළඟට බයිසිකල් වල පැච් ගියාම පැච් එක දාන්න අවශ්‍ය වෙන අයිටම්ස් ටික පොඩි පොඩි පැක් කරලා ඒවා MC අපිට ගන්න පුළුවන් මේ තියෙන්නේ ඒ වාහන වල කලවන ස්ටිකර්ස් ඒ ආබාධිත කට්ටිය ඒගොල්ලන්ට ඊට පස්සේ මේ කලවන්නේ ගොඩක් වයසක කට්ටිය වාහනේ පදිනකොට මේක තියෙන්නේ අලුතෙන් ලයිසන් ගත්ත කට්ටියගේ වාහනේ අලවන්නේ මෙතන තියෙන්නේ මෙයා මේ වත්ත අලංකාර කරන්න භාවිතා කරන පොඩි පොඩි අයිටම්ස් අතරම මේක වෙන්නේ මේ සෝලර් පැනල්ලකින් මේ බැටරි චාර්ජ් වෙනවා ඊට පස්සේ රෑට මෙතන ලස්සන්ට බල්බ් එක පත් වෙනවා ගොඩක් ලස්සනයි ඊළඟට මේක නම් 300ක් වගේ වෙනවා මේවා සාමාන්‍ය වෙන්නේ 100යි 100 කියන්නේ රුපියල් 150ක් රුපියල් 160ක් වගේ මුදලක් වෙන්නේ මේක උඩින් මෙහෙම චාර්ජ් වෙනවා රෑට මේෙන් පත් වෙන ගොඩක් අවස්ථාවල්ලේ ඒගොල්ලෝ වැටවල් ලයිනේ ඊට පස්සේ කාපාක් වල තමයි ඒගොල්ලෝ ගහන්නේ මේ ඊළඟට මේක දැන් අලුතෙන්ම ආපු අයිටම් මේක ලොකු එකක් මේක වෙනවා කියන්නේ 300ක් වගේ මේකත් මේ උඩ තියෙන ලොකුට ලොකු සෝලර් පැනල් එක ඊළඟට මේක තමයි මේ ලොකු ලයිට් එක මේකත් මෙහෙම බිම ගහන්න එහෙම නැත්නම් තාප් එක ගහන්න පුළුවන් මේකනොත් අපිට ලොකු එලියක් ගන්න පුළුවන් දවල්ට මේක හොඳට චාර්ජ් වෙනවා රෑට ඔටෝමැටිකලි පත් වෙන තමයි මේක හදලා තියෙන්නේ ස්ටෙප්ලර් MCI මේ ස්ටෙප්ලර් එක නම් 300ක් වෙනවා මේ කතුරු මේක නම් අමුතු කතුරක් මේක 300ක් වෙනවා අමාරු නෝමල් කතුරක් 100ට ගන්න පුළුවන් මේ ගම් වර්ග ඊට පස්සේ සෙලෝ ටේප් ඩබල් ටේප්ස් තියෙන ඔක්කොම 100යි ඊළඟට මෙතන තියෙන ෆයිල් වර්ග එක එක ડોකියුමන්ට්ස් අපිට දාගෙන යන්න පුළුවන් අර ක්ලියර් ෆයිල්ස් අපිට මෙතන ගන්න පුළුවන් මේ වගේ ඊළඟට මෙතන මේවා කාඩ්බෝඩ් ෆයිල්ස් ගන්න පුළුවන් ඊට පස්සේ මේ ෆයිල් රැක් තියෙනවා එක රැක්ස් ෆයිල් දාලා තියන් ඒ වගේ අයිටම්ස් ටිකක් තමයි මෙතන තියෙන්නේ. මේ පොඩි පර්ස් පෙන්සල් පෑන් දාන්න ඒවට අවශ්‍ය පර්ස් තමයි මෙතන තියෙන්නේ. ඊළඟට මේ පැත්තට එනකොට ඊළඟට චූටි පොඩ් ඩයරි තියෙනවා ඊළඟට මෙතන අපිට පොඩ් ගන්න පුළුවන් MC1ට. මෙදී නෝට් බුක් එක MC1ට වගේ ගන්න පුළුවන්. ඊළඟට තව තියෙනවා පොඩ් 3-4ක් එකට අල්ලලා MC8 මෙතන. මෙතන මේ පොඩ් දෙකක් එකට අල්ලලා පිටු 40 පොඩ් දෙකක් එකට අල්ලලා තිනවා MC8. ඊළඟට ඊට පස්සේ මෙතන තිනවා පොඩ් 3ක් අල්ලලා. පොඩ් 3ක් MC8. පිටු 30 පොඩ් මෙවනා MC8. මම අපිට පොතුත් මෙතනින් ගන්න පුළුවන් මේ ඉඳ ලංකාවෙන් එන කට්ටිය ස්ටුඩන්ට් වීසා එන කට්ටිය පොත් එහෙම උස්සන් එන්න ඕනේ නැහැ මේ මැත්ත රෙනකොට තවත් පොඩි පොඩි අයිටම්ස් තියෙනවා මේ පොඩි ළමයින්ට මේ ඇත්තට මේක මේ ෂින්කන්සෙන් එකක් විදියට හදපු ඒ කියන්නේ බුලට් ට්‍රේන් එකක් විදියට හදපු පෑනක් මේකේ ලයිට් පත් වෙනවා මේ අදි රූල් මෙයා තියෙනවා 100ට
පස් මේ කවකටු පෙට්ටි, ඊළඟට මේ පැන්සල්, තන පැන්සල් හතරක් එන්සියට අපිට ගන්න පුළුවන්. මේ පැන්සල්, මේ PHP පැන්සල් 12ක් එන්සියට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ පැන්සිල් ෂාපර්ස්, ඊට පස්සේ මේ මකන, මකන කෑලි දෙකක් එන්සියට තියෙනවා. මේ ආයිටම්ස් තියෙනවා. නැති තන පෑන් ගන්න පුළුවන් අපිට. මගේ පෑන් පෑන් අටක් තියෙනවා. රතු පෑන් දෙකකුයි, නිල් පෑන් එකකුයි, කළු පෑන් පහකුයි. පෑන් අටක් තියෙනවා එන්සියට. එතන පෑන් 10ක් තියෙනවා එන්සියට ගන්න පුළුවන්. ඒ වගේ පැන්සල් පෑන් අඩු මුදලට මෙතනින් අපිට ගන්න පුළුවන් එන්සියට. ඒක රටා කපන්න ගන්න කතුරු එන්සියට අපිට ගන්න පුළුවන්. ඊළඟට මේවා පොත් වර්ග, පොඩි අයට පාවිච්චි කරන මේ තබෙමුණ කෑම වර්ග පිළිබඳ පොත්. ඊට පස්සේ වාහන, පොඩි ළමයින්ගේ සෙල්ලම් බඩු ටික තමයි මෙතන තියෙන්නේ ඔක්කොම. ඊළඟ තව දෙනවා මේවා නම් අර මේ කොස්ටියුම්ස් වලට භාවිතා කරන්නේ මේගොල්ලෝ අර හැලෝවීන් වලට. ඊට පස්සේ තියෙනවා මෙයා මේ වතුර විදින ඒවා. මෙයා මෙයා ඊට පස්සේ මේ කීටක් වර්ග පොඩි ළමයින්ට තියෙන ඒවා පාවෙන් උපකරණ. මේවා වතුර ඉදින තුවක්කු තියෙනවා. ඊට පස්සේ මෙයා රුඩවන රූම් පෙති වගේ තියෙනවා. මේ ස්විමින් ගොගල්ස් තියෙනවා. ඊට පස්සේ මේ බෝල වලට හුලං ගන්න පොඩි පොම්ප තියෙනවා. ඒක විසිරි. ඊට පස්සේ ටෙනිස් බෝල, මේ ටෙනිස් බෝල් දෙකම 100කට අපිට ගන්න පුළුවන්. පොඩි ගිටාර එකක් තියෙනවා මෙතන. ඔයගොල්ලන් කියන ඇති මේ හැර ඉන්න පොඩි කට්ටියම තමයි. මොකද මෙතන තියෙන පොඩි අයට අවශ්‍ය වෙන දේවල්, මේ තුවක්කු, පොඩි කේකේවෙන් හදපු කඩු, මේ කෑම ප්ලේට්ස්, කෑම වර්ග හදපු ඒවා, ඊට පස්සේ බෝනික්කෝ, මේවා තියෙනවා මෙතන. ඊට පස්සේ මේ පැත්තට ආයිත් යනකොට ඒ පොඩි අයන් ළඟම තියෙනවා කේක, මේ කෑම වර්ග. මේ තියෙන ෆුඩ් කෝණ එක, මේ ෆුඩ් කෝණ එකේ තමයි මෙන්න මේ වගේ අයිටම්ස් තියෙන්නේ. කේකේවට කන්න පුළුවන් මේ නූල්ස් වර්ග, මේ වගේ අයිටම්ස් තියෙනවා. ඊළඟට මේ පැත්තට ගියාම තේ, ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ සීනි, කොෆි, ඒ වගේ අයිටම්ස්. ඊළඟට දැන්ට ආවහම බිස්කට් වර්ග අපිට ගන්න පුළුවන්. චොක්ලට් බිස්කට්, ඒ වගේ බිස්කට් වර්ග තියෙනවා. ඊළඟට මෙතන මේ පොටෑටෝ චිප්ස්, ඒ වගේ දේවල් මේ හරිය තියෙනවා. ඊට පස්සේ මේ හරිය තියෙන කොෆි වගේ ඒවා. ඊළඟට ඉන්ස්ටන්ට් රාමෙන්, රාමෙන් වර්ග, ඒ කියන්නේ නූල්ස් වර්ග, මේ ඔක්කොම NCI. මේ නම් තියෙන පොඩි අයට එක එක ටොෆි වර්ග තියෙනවා පැකට් කරලා. ඊළඟට මෙතන තියෙනවා මේවා ටොෆි පැකට්, කිරි ටොප්, කිරි වලින් හදපු ටොපි. ඊළඟට මේවා ග්‍රීන් ටී වලින් හදපු ටොපි, ඒ වගේ ඒවා. ඊළඟට මේ පැත්තේ තියෙන්නේ ජෑම් වර්ග, ඒ වගේම ෂෝයු කියලා කියන්නේ. ඊළඟට මෙතෙන්දී අපිට ගන්න පුළුවන් ලුණු ගන්නත් පුළුවන්, සීනි ගන්නත් පුළුවන්. ලුණු සාමාන්‍යයෙන් මේ කිලෝ එක, ලුණු කිලෝ එක අපිට යන් 100ට ගන්න පුළුවන්. මෙතන මේ තියෙනවා සීනිත්, සීනි ග්‍රෑම් 270 අපිට යන් 100ට ගන්න පුළුවන්. ඒ වගේ අයිටම්ස් තියෙනවා. මෙතන තියෙනවා මේ ඔක්කොම බීම වර්ග අපිට යන් 100ට ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ හරියට බලා ගන්න පුළුවන් කේක් හදන ඒවා. උදාහරණයක් විදිහට මේ ඔක්කොම කේක් වට්ටරු වලට දාන ඒවා. ඒ කියන්නේ කේක් හදනකොට අපි දාන ආමන්ඩ් කෑලි, ඒ වගේම කේක් අයිසිං කරන්න ඕනේ පොඩි පොඩි ලස්සන ලස්සන කෑලි. මේ තියෙනවා බ්‍රෙඩ් ඇතුළට දාන්න තියෙනවා පවුඩර් සුගර්, ඒ කියන්නේ අයිසිං සීනි එක. ඊට පස්සේ අපිට පුළුවන් බේකින් පවුඩර්, ඒක හදන්න අවශ්‍ය හැම දෙයක්ම මෙතනින් අපිට ගන්න පුළුවන්. ඒ වගේම මෙතන මේ මී පැණි තියෙන මේකේ, මී පැණි. ඊට පස්සේ මේ ස්ට්‍රෝබෙරිලින් හදපු ජෑම් එකක්, මේක ඔරෙන්ජ් වලින් හදපු ජෑම් එකක්. ඒ වගේ අයිටම්ස් තියෙනවා. මේක LED head mounted light එක. මේකත් අපිට NC එකට වගේ ගන්න පුළුවන්. ඔය ගොඩක් පූජි ගිනි කන්ද බලන්න එහෙම යන කට්ටියට
මේක ගන්න පුළුවන්. ඒකත් NCI. ඊළඟට මේ ටෝච් තියෙනවා. මේවත් NCI ඔක්කොම. මේ ටෝච්. මේවත් NCI. මේ ඉලෙක්ට්‍රිකල් ගුඩ්ස් වල තව දේවල් තියෙනවා. අපිට මෙතනින් ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. තව මවුස් එහෙමත් ගන්න පුළුවන්. මේ මවුස් එක තියෙන්නේ මේක. එතර මේ බ්ලූටූත් මවුස් එකක්. මේ බ්ලූටූත් මවුස් එක එනවා 800ක්. ඒ කියන්නේ රුපියල් 450ක් වගේ අඩු මුදලකට අපිට ගන්න පුළුවන් මේ බ්ලූටූත් මවුස් එක. ඊට පස්සේ මේවා නම් කේබල්. ඊට පස්සේ මේ චාර්ජර්ස්, iPhone චාර්ජර්ස්. ඊළඟට මේ ගොඩාක් තියෙන මෙතන iPhone බෑක් කවර් එක, iPhone වලට දාන කවර්. මේ අපිට මෙතනින් ගන්න පුළුවන්. වස්සනේ නම් ලැප්ටොප් දාන බෑග්. මේ වන 400ක් විතර වෙනවා මේ ලැප්ටොප් එක දාන බෑග් එක. කියන්නේ රුපියල් 600ක් වගේ. ඊට පස්සේ මේ ඉයර්ෆෝන්ස්, USB ෆෑන් එකක් තියෙනවා. ඒක 300යි. ෆිල්ම් එක, ඒ වගේම ග්ලාස් එක iPhone එක උඩට ගහන. අපිට ගන්න පුළුවන් 100කට වගේ අඩු මුදලකට. ඊට මෙහෙට ගියාම තව තියෙනවා USB port, ඒ වගේම USB cable අපිට ගන්න පුළුවන් මෙතන. ඊට පස්සේ මේ කාර් වලට ගහන අර සිගරට් ලයිටර් එක, ඒ අයිටම් එකක් මෙතනින් අපිට ගන්න පුළුවන් EMC වලට අඩු මුදලකට. මෙතන සීවින් ගුඩ්ස්, ඒ කියන්නේ අර මහන්නේ අවශ්‍ය වෙන අයිටම් කෑලි තමයි මෙතන තියෙන්නේ. ඔයගොල්ලන්ට මෙතනින් පටන් ගත්තාම පේනවා ඇති බොත්තම්. ඊට පස්සේ බොත්තම් වල ඉඳලා තව තියෙනවා ඉදිකටු. ඊට පස්සේ කේක් වර්ග ඉදිකටු තියෙනවා. ඊට පස්සේ ආය කටු, ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. නූල් බෝල, ඔක්කොම මහාන උපකරණ. පබලු, පබලු මුතු ඇට වගේ ඒවා රත්තරම් පාටි එක එක පාටින් තියෙන. මෙහෙට යනකොට නම් තියෙන්නේ රිබන්, ඒ වගේ දේවල්. මෙතන තියෙන ඌල් ගොතන කටු. ඊට පස්සේ මෙහෙම යනකොට, එහා පැත්තට යනකොට අපිට ඌල් නූල් බලා ගන්න පුළුවන්. ඌල් නූල්, මේක නූල් බෝලයක්. 100ට අපිට ගන්න පුළුවන්. මේකේ කේක පාටින් තියෙනවා. ඊළඟට අපි යන්නේ මේකප් ගුඩ්ස් වලට. මේකප්, මේකප් වර්ග අන්න පේනවා ඇති. මේකප් වෙන්නේ 100ක්. මේවා නම් නේල් කලර් කරන ඒවා. ඊට පස්සේ මට උදව් කරන්න මේ මොනවද කියලා මම දන්නේ. ඊළඟට පල්ලෙහාට එනකොට මේ ඒ අර මොනවද කුඩු නේල් ආට් වලට දාන්නේ. නේල් ආට් වලට දාන ඒවා තියෙනවා. මෙහරිට එනකොට ලිප්ස්ටික් තියෙනවා. ලිප්ස්ටික් වර්ග ඔයාලන්ට 100ට අරගෙන ගන්න පුළුවන්. බය වෙන්න එපා. ජපානේ ලිප්ස්ටික් වර්ග තියෙනවා 100ේ. ඊට පස්සේ මේ මොනවද? බ්‍රෂ්, මේකප් බ්‍රෂ් තියෙනවා. මේවත් ලිප්ස්ටික්, ඒ වගේම මේවා අයි ලයිනර්ස් ලු. ඊට පස්සේ කොණ්ඩ පීරන මොනවද මේවා? කොණ්ඩ මොස්තර දාන එකේ කියලා තියෙනවා. මොස්තර දාන්න අවශ්‍ය වෙන මේ උපකරණ. හා, මොස්තර දාන්න අවශ්‍ය වෙන උපකරණ. ඊට පස්සේ මේ කොණ්ඩ බඳින බූල් අරවම ඊට පස්සේ 50. මේ තියෙනවා 100යි. බෑන්ඩ්ස් තියෙනවා. මේ කොණ්ඩ බූල් තියෙනවා. කේක් වර්ගෙන් ගන්න පුළුවන්. ඉතින් ජපානට එන්න කට්ටිය ඔයගෙ ඉදරින් උස්සන් ඉන්න එපා. ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතෙන් තහම දැන තියෙන්නේ සැනිටරි ගුඩ්ස් කියලා. ඒ කියන්නේ සනීප ආරක්ෂක ද්‍රව්‍ය. ඔය මේවා වෙට් ටිෂුස්, වෙට් ටිෂුස්. ඊළඟට ඉයර්බඩ්ස් තියෙනවා. ඊළඟට පාස්ටස්, බෑන්ඩේජ්. බෑන්ඩේජ් 100ක් තියෙනවා. ඉදිරියට දානවා. ඔයගේ බෑන්ඩේජ් තියෙනවා. වතුර යන්නේ නැහැ කියලා. වෝටර් ප්‍රූෆ් කියලා කියනවා. මේවා දන්නේ මොනවාද කියලා? මේකප් බඩු. මේකප් බඩු ඊට පස්සේ මොනවා මොනවාද? බෑන්ඩේජ් නේ. මේ බෑන්ඩේජ් වර්ග. ඔයාලන්ට එන්නේ මෙතන ඩබ්බුරිස්සු තියෙනවා.
තුනයි හැ හත් දබුරු සු හතක් මේකට දාල් තුන යන්සීට අපිට ගන්න පුළුව දබ්බුරුසු දෙක යන්සීට ගන්න පුළුව ගද මාස්ක් ට මෙතෙන්ට අහන් තියෙන බාත් ගිප්ස් කියලාන්නේ ඔයාට ඔස්රූම් එක චි කරන්න අවශ්‍යන පොකරන්තා මෙතන තියෙන්නේ සබන් පෙට්ටි ඉටවාසේ පොඩි බාල්දි සබන් පෙට්ටි ඒවත් එන්සීය ශෝපෝල් කෙල්ලියල් දෙන එකන්නේ අපි නානකට කුණ තුල්ලන්න පාච්චි කරනවා මේ වගේවත් පාවිච්චි කරනල් කුණ තුල්ලන්න ඉටස් මෙ තර්මමීටස් තින විෂ්ණත්වය බලාගන්න බාත්රුම්ගේ මේ ශව කැප්සේ හමත්වීම ඇඟ හොදනකට පාවිච්චි කරන්න ඇත්තේ පොඩි ස්ටූල් තියෙනවා පොඩි අයගේ අයිටම්ස් මෙතන තියෙනවා බෑග් වර්ග තියෙන මේ මෙතන තියෙනවා ඒගොල්ලන්ට අයින් කරන්න ඕන බඩ් ටික මෙතන ගොඩක් අඩුවට දාලා තියෙනවා මෙතන දාවේ නැමේ මේ කෑලි හතරක් 100ට ගන්න පුළුවන් මේ තියෙන කෑලි හතරක් ඔයාට එකතු කරලා 100ට ගන්න පුළුවන් ඒ විදිහට මේගොල්ලන්ට අර අයින් කරන්න ඕන බඩ් ටික මෙතන මෙහෙම දාලා තියෙනවා අඩු කරලා මේ මාර ලස්සනයි කීටෙක් වර්ග සුෂි වගේ පොඩි පොකැට්ස් මේවා තියෙන ඊළඟට මෙතන තියෙනවා මේ ලියලා හෙල්ත් ගුඩ්ස් කියලා උදාහරණ විදිහට මේ ව්‍යායාම කරන්න අවශ්‍ය මේවා ඊට පස්සේ මේ ඒක අයිටම්ස් තියෙන මොනවද කියලා තේරෙන්නේ නැහැ මේවා මේ මසාජ් කරන්න අවශ්‍ය මේවා සොෆ්ට් රෝලර්ස් කියලා තියෙනවා ඔක්කෝ මසාජ් කරන්න පාච් කරන්න පොඩි ළමයි ගයිටම්ස් ටිගත්තන්න තැන පොඩි අගේ පැම්පස් පුුඩ් එකේ යටතේම තවදේවල් මෙතැන තින මෙතන මේ තැන තින කෑලි දෙක් සීර ගන්න පුළුව මේ බෝතල් දෙක් අපිට සීර ගන්න පුළුව මේ රාමෙන් කබ් දෙකක් සීර ගන්න පුළුව ඇවිදිර කෑලි දෙක් සීර ගන්න තැන මෙතැන තින මෙතන මේ ඩි ෆැන්ට බෝතල් දෙකක් යන් සීර ගන්න පුළු පොකා කොල බෝතල් දීන චුට්ටි කෑන්තින ඒ දෙකක් සීයට කොෆි බෝතල් දෙකක් සීයට අපිට මෙතැරින් ගන්න පුළුව ඉන්නට මෙතන තියන්නෙත් චොක්ලට් වර්ග චවිංගම් වර්ග ඒටික ටස්සේ මේ පැත්තර ගහ මෙතන බෑ ගේවගේම කුඩ තියනවා ඔබල්ලන්ට වැස්සලා මේ කුඩයක් යෙන් එකසිය පණහයි ලට පේරනති මේ ගුඩ යන්න ටිකක් ගන දෙන්න හයිසියක් වෙන ගැන් රුපියල්ලොලින්න දාහකට සමානයි දාහකට ආසන්නයි ගුඩ වර්ග තියෙනවා ඉකුඩේන යෙන් තුන්සියක් වෙනවා එන් තුන්සියක් කැනකන් රුපියල් හාරසය පනා පන්සියක් වගේ මෙතන තියෙන බැට්‍රි මෙතන මේ බැට්‍රි පැක් එක බැට්‍රි පහක් තියෙනවාක මේ බැට්‍රි පහම අපිට එන් සීර ගන්න පුළුවන් මේ මේ වගේ බැට්‍රි බැට්‍රි තුනක් එන් සීර ගන්න පුළුවන් චූටි බැට්‍රී බැට්‍රියයේ බැට්‍රී දහයක් තියෙන චූටි බැට්‍රි ඉන් බැට්‍රි දහය මජන්සීයයි ලොකුටෝච්චල්ට මාන බැට්‍රී ඒවත් බැට්‍රි තුම යන්සීට තියෙනවා පස්සේ මේ ප්‍රීචාර්ජ් කරන බැට්‍රී ප්‍රීචාර්ජ් කරන බැට්‍රී එකක් යන්සීයට තියෙනවා ඉටස් මේ චාර්ජ් කරන්න ඕන චාර්ජරේ අපිට එන්සීට ගන්න පුළුවන් මට ආයිත් මෙතන කැෂියර එක ළඟට එනකොට තියෙනවා ලයිටර්ස් ලයිටර් වගේ තියෙනවා මේ වගේ ඔක්කොම එන්සීය ලයිටර් තියෙනවා ලයිටර් තුනක් එන්සීට ගන්න පුළුවන් මෙතන කැෂියර එක ගාන හත්සිය හැත්තව මහිතන වීඩියෝ ගනන් ටිකක් දිග වෙන්න ඇති කියලා මම මේ දයිසු ෂොප් එකේ හැමතනම ඇවිදලා මට හොයාගන්න පුළුවන් ගොඩාක් දේවල් මම වීඩියෝ එකෙන් ගෙනාවා
ගොඩක් ඇවිදින්න තැන් තියෙනවා. හැබැයි අමාරුයි මේ ඔක්කොම ඇවිදින්න. මං පුළුවන් තරමක් ඇවිදලා අදාළ තොරතුරු ටික ඔයගලන්ට දුන්නා. මං හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා ලංකාවෙන් ජපානයට එන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට. මොකද ඒගොල්ලෝ ගේන බඩු වර්ග මොනවාද න පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ කියලා. මොකද මෙතනින් අපිට මේ 100 කඩින් අඩුවට බඩු ගන්න පුළුවන්. ඒ හින්දා අපිට ලංකාවේ ඉඳලා ඔය ඔක්කොම උත්සන් ඉන්න ඕනේ නැහැ. ඒ වගේම අපි මෙතෙන්දී දැක්කා මේඩ් ඉන් ශ්‍රී ලංකා බඩු. ඔයගලන්ට මේ ගණන් වල ගැටලුවක් තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් මේ හැම බාණ්ඩයකම මිල 1.5 වැඩි කරන්න. 1.5 වැඩි කරාම ඒක රුපියල් වලින් එනවා. මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙන්නේ කියලා. නැවතත් මේ වගේ තොරතුරු ගොඩක් ඇතුළත් අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. Subscribe කරන්න අපේ channel එක Isuru in Japan.